ඔගොල්ලෝ ගොඩක් අට අපින් ඉල්ලලා තිබ්බනේ දැල් වලන විදිය ගැන වීඩියෝ එකක් ගේන්න කියලා. ඔන්න අද අපි ගෙනාවා දැල් වලන විදිය ගැන වීඩියෝ එකක්. දැල් වලන්නේ ටිකක් වෙනස් විදියට. ඔගොල්ලෝ හිතන ඇති බිලිබාලනේ දැල් වලන්නේ කියලා. ඔව් බිලිබාල තමයි දැල් වලන්නේ. ඒ වුණත් ටිකක් වෙනස් විදියට තමයි දැල් වලන්නේ. ඉතින් අද අපි බලමු මේ වෙනසත් එක කොහොමද දැල් වලන්නේ කියලා. මේනේ රබර් දැල්ලෙක්. මේ දැල්ලට අපි කියන්නේ රේඩියම් දැල්ලා කියලා. මේ රේඩියම් දැල්ලව අපි ලයිට් එකට ඇල්ලුවම ලයිට් එකේ හීට් එකට ඒ දැල්ලගේ පාට වෙනස් වෙනවා. මේ දැල්ලව අපි හීට් කරාම කොළ පාට වගේ පාටක් එනවා. ඊට පස්සේ මේ දැල්ලව අපි වතුරට දැම්මම ඇත්ත දැල්ලෝ ඒ රේඩියම් දැල්ලව ඇත්ත දැල්ලෙක් කියලා හිතලා කනවා. ඒ කන්න ගියාම අපි දාලා දෙන බිලි කට්ට දිනවනේ බිලි කොක්ක අන්න ඒකේ පැටලෙනවා. මේ දැල්ලන්ගේ ආහාරය තවත් දැල්ලෙක් තමයි. තව පොඩි පොඩි මාළු එමත් මේ දැල්ලෝ කෑමට ගන්නවා. දැන් අපි අල්ලගත්ත එක දැල්ලෙක්. ඒ දැල්ලව අපි බිලි කට්ටට ගාලා රේඩියම් දැල්ලත් එක්ක මූදර දානවා. දැන් අපි මෙතන මෙහෙම දැල්ව අල්ලනකොට එහා පැත්තේ අපි අයියලා දෙන බිලිපිතෙන් තමයි දැල්ව අල්ලන්නේ. බිලිපිතර දාන මීට වඩා ටිකක් වෙනස් විදිය එකක්. ඒකට කියන්නේ කීටය කියලා. මේ තියෙන කීටය. මේ කීටය හදලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්. මේ නෙට් එක වගේ හදලා තියෙන එකට අපි කියන්නේ අතංගුව කියලා. මෙන්න ඕන පොඩක් ගන්න.
දැන් ඔයගොල්ලෝ බලන්න අපි ගාපු එක දැල්ලට මොකද වෙන්නේ කියලා. අර අපි ගාපු එක දැල්ලව කන්න දැල්ල රොත්තර එනවා. උන් ඇවිත් පොකුරු පිටින් දැල්ලව බදනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? හිමීට හිමීට දැල්ල උඩර ගන්න ගමන් අතංගෝ ගල අල්ල ගන්නවා. අපිට වෙන මාළු බිලි බාල ගන්නවා වගේ පන්නේ උස්සලා දැල්ලු ගන්න බෑ. මොකද එතකොට දැල්ල වැටෙනවා මූදට. මේ රේඩියම් දැල්ලගේ හීට් එක යන්නේ යන්නේ. ඒ කියන්නේ රේඩියම් දැල්ලගේ පාට අඩු වෙන අපි ආයේ හීට් කර කර දානවා මූදට. මේන්න අපි අල්ලපු දැල්ලෝ. මේ දැල්ලොන්ට අපි කියන්නේ ඇම් දැල්ලෝ කියලා. මෙතන ඉන්නේ ඔක්කොම ඇම් දැල්ලෝ. බලන්නකෝ එක දැල්ලෙක් සුදු පාටයි අනිත් දැල්ල රතු පාටයි. මම ඔයගොල්ලෝ ඉස්සරහට වීඩියෝ කරගෙන ඉන්නම් මේ දැල්ලෝ වර්ග ගැන. අම්මා සුපිරි න්යායි. ඕරි වට වෙනවා. එනි පාත්ල වන්න. සම්රාට වෙනවා. මෙතින් අපි අර මුලින්ම දාපු දැල්ලට වෙලා තිනදී මේ දැල්ලව කන්නාපු දැල්ලෝ කාලා කාලා ඉතුරු වෙච්ච කෑල්ල තමයි මේ. දැන් අපි ඉතුරු වෙච්ච දැල්ලෝ කෑල්ල අයින් කළා. අපි අලුත් දැල්ලෙක් දානවා අපට. මම කලින්ත් කිව්වනේ දැල්ලෙක්ගේ ආහාරය තමයි තව දැල්ලෙක්. දැන් අපි ගහපු දැල්ලව හීට් කරලා ආයෙ දානවා මූදට. ඕකෙන් දැන් බෑ. දැන් පේනවනේ මේ එක දැල්ලගේ විතරක් යටි කොටස රතු පාටයි. ඒක මේ දැල්ලන්න තියෙන අමුතුම හැකියාවක්. මේ පේනවනේ ලස්සනයි නේ දිලිසෙනවා. ඒ වගේම ඔගොල්ලෝ දකින්නේ සුදුම සුදු දැල්ලුනේ. ඒ කියන්නේ මේ දැල්ලන් ගොඩබිමට ගෙනාවම දකින්නේ සුදුම සුදු පාට දැල්ලන්වනේ. ඒ වුණාට බලන්නකෝ මේ දැල්ලන්ව මූදින් ගොඩර ගත්තකම ඉන්න විදිය. නිකන් විනිවිද පේනවනේ. හරියට නිකන් පොලිතින් එකකින් ඔතල වගේ. දැන් මේ දැල්ලෝ මුහුදෙදි පීනන්නේ කොහොමද දන්නවද? දැන් ওই දැල්ලගේ ඔළුවේ තියෙනවනේ වරල් වරල් වගේ. නිකන් උගේ කොණ්ඩේ වගේ. ඒ වරල් විහිද වී තමයි ඌ මුහුදෙ පීනන්නේ.
දැන් අපේ අතේ ඇඟිලි තියෙනවානේ අපේ අතේ ඇඟිලි අපි නවලදි ගන්න කොහොමද තින්නේ නවලදි ගන්න නවලදි ගන්න නවලදි ගන්න ඒ නවලදි ගන්න කොහොමද තින්නේ අන්න ඒ වගේ තමයි ඌ ඌගේ වරල් වලින් මූදි පීනන්නේ මේක අවශ්‍ය ප්‍රියට මාව ඔගොල්ලෝ දන්නවා ඇති දැල්ලගේ දැලි බොක්ක. ඒ දැලි බොක්ක දැල්ලට තියෙන්නේ දැල්ලට මූදෙදි ආරක්ෂා වෙන්න. අතනේ කොම්මතෝ. මේ මරංගෝ. එහෙලි, අර දෙන්නේ. අයියනේ තාත්තාට දෙන්නේ. මේනේ දියවැල් කකුලෙක් මේ කකුල වල නම් අපිට වැඩක් නැති නිසා අපි ආයේ මෝදර දානවා සාමාන්‍යයෙන් අපි මාළු වලනකට අවු වෙන මාළු ගොඩක් පොඩි නං පණ තිනවන නම් අපි ආයේ මෝදර දානවා ඉතින් මේ කකුලත් අපිට වැඩක් නැති නිසා අපි ආයේ මෝදර දානවා ඒකද ඔව් කරා මෝදර රෑට මූදේ එළිය තියෙන තැන්වල තමයි මාළු එකතු වෙන්නේ. මේ ඉන්නේ තේ වගේ ආව කකුලුවෝ. හැම මාළුම නෙමෙයි. සමහරක් මාළු මේ එකතු වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි අර අපේ රේඩියම් දැල්ලවත් හීට් කරලා මූදර දාන්නේ. දැන් අපිට මෙතන දැල්ලෝ අඩුයි නැත්නම් වෙනදාට දැල්ලෝ අල්ලද්දී ඔයගොල්ලෝ හිතන්නකෝ කෙසෙල් කෙනෙක් කොහමද ඇවරි තියෙන්නේ කියලා අන්න ඒ වගේ බදලා අල්ලගෙන තමයි දැල්ලෝ උඩට එන්නේ ඉතින් ඒ වගේ දැල්ලෝ පොකුරු පොකුරු ඉන්න දවසක මම පුළුවන් වුණොත් ඔයගොල්ලෝ වීඩියෝ කරගෙන ඉන්නම් මේ දැල්ල අපිට කලින් අවුන දැල්ලට ටිකක් ලොකු දැල්ලෙක් මේ දැල්ලට කියන්නේ පීලි දැල්ල කියලා මේ දැල්ල නම් හරි ලස්සනයි නේ මේ දැල්ලගේ වරල් බලන්නකෝ මං කිව්වා අර නිකන් කොණ්ඩේ වගේ කියලා ඒවා නිකන් ටින්කර්ල වගේ නේ ඒ කියන්නේ කොණ්ඩේට පාට ගාලා වගේ ඇස් දෙක ලාකොළ පාටයි ලස්සනයි නේ ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයගොල්ලෝ වෙනස්මත් දෙකක් කියලා වීඩියෝ එක නම් ලයික් එකක් එම දාන්න වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න channel එකට subscribe පාරක් දාන්න වීඩියෝ එක හොඳයි නම් යාළුවෝ අතර share කරන්න එහෙනම් අපි අදට ගියා SL Fisherman මාමා ප්‍රණී ටටා bye